අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත සහල් මාෆියාව ඉදිරියේ දන ගැසූ ආණ්ඩුව ගෙදර යා යුතුයි මහා පරිමාණ සහල් මෝල් හිමියන්ටත් ගොවි අරගල ව්‍යාපාරින් චෝදනා කොළඹ වරායේ සිරි වී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බහලුම් නිදහස් කිරීමට මහ බැංකුවෙන් ඩොලර් මිලියන 50කට ආසන්න මුදලක් ගුවන්මගින් සඳහා නව සෞඛ්‍ය මාර්ග උපදේශ නිකුත් කළේ විද්‍යාත්මක පදනමකින් විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි ඊයේ දිනේ දහසකට අඩු කොවිඩ් රෝගීන් ඊයේ දිනට මරණ 55ක් ජනතාවට නොමිලේ ලබා දෙන සුවදරණී ඖෂධ මංජුසාව අගමැතිට මාධ්‍යට සහ මාධ්‍ය නිදහසට එරෙහි තර්ජන පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා සජිත් කියයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නොලැබූ කියුබාවේ අබ්දලා වියට්නාමයේට දැන් දේශීය පුවත් සහල් සඳහා පනවා තිබූ පාලන මිල රජය ඉවත් කිරීමත් සමග මහා පරිමාණ මෝල් හිමියන් සහල් සහ වීසඳා මිල ප්‍රකාශයට පත් කළා ඊට මේ වන විට ඇතැම් පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වෙමින් පවතිනවා මේ අතර පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ගොවි අරගල ව්‍යාපාරය අද පෙරවරුවේ පොළොන්නරුවේදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා එෙහිදී ඔවුන් ප්‍රකාශ කළේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් ඉදිරියේ දන කිසූ ආණ්ඩුව ගෙදර යා යුතු බවයි සහල් සඳහා පනවා තිබූ පාලන මිල සහිත ගැසට් නිවේදනය රිවර්ස් කිරීමට රජය පසුගියදා තීරණය කළා. ඒ අනුව සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කෙරුණා. එමෙන්ම සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමටත් කැබිනට් අනුමැතිය හිමි වුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ මෝල් හිමියන් ඊයේ මාධ්‍ය හමුවක් ඇඳවමින් රජයගත් මෙම තීරණයට සිය ස්තුතිය පළ කර සිටියා. එමෙන්ම සහල් සහ වී සඳහා නව මිල ගණන්ද අර්ලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රකාශයට පත් කළා. ඒ අනුව නාඩු සහල් කිලෝවක් රුපියල් 115කටත් සම්බා කිලෝවක් රුපියල් 140කටත් කීරි සම්බා කිලෝවක් රුපියල් 165කටත් අලෙවි කිරීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම ගොවීන්ගෙන් ලබා ගන්නා වී සඳහාද මෙහිදී මිල ප්‍රකාශයට පත් කෙරුණා. ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 62.50කටත් සම්බා වී කිලෝවක් රුපියල් 70කටත් කීරි සම්බා වී කිලෝවක් රුපියල් 80කටත් මිල දී ගැනීමට තීරණය කළ බව මෙහිදී ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ලංකා සහල් නිෂ්පාදකින්ගේ සංගමය ප්‍රකාශ කළේ ඉදිරියේදී සහල් මිල පිළිබඳ ගැටලුවක් මතුවේ හැකි බැවින් සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට රජය කටයුතු කළ යුතු බවයි. මේ අතර පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ගොවි අරගල ව්‍යාපාරය අද පොළොන්නරුවේදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මේ රටේ මිනිස්සු දකින්න නැති ඩඩ්ලි සිරිසේනගේ මුහුණේ තිබිච්ච ඒ උපහාසාත්මක ඒ සිනහ ඔක ආඩද හිනාමෙන්. එක පැත්තකින් ආණ්ඩුවට හිනා වෙනවා. උඹලා අපිව දන ගැස්සුවද? දැන් උඹලා අපි ළඟ දන ගහන ලෑස්ති අල්ල කියලා තමයි මේ හිනාව ඇතුලේ ඉතා පැහැදිලිව තිබුණේ. දැන් පහුගිය දවස්වල කයි වාරු ගහපු පොළොන්නරුවේ රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ කෝපතුමා. දැන් ඔබතුමාත් ඇඳේරද? දැන් ඔබතුමා කියවන ඔය සහල් මාෆියා කරුවන්ට ආණ්ඩු දන ගස්සන්න දෙන්නේ නැහැ කියලා. ඊයේ ඩඩ්ලි සිරිසේන නියෝජනය කිරු ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක භූමිකාව. ඩොලර් නැති නිසා තමයි ආණ්ඩුව පොහොරගෙන නැගෙන නැත්තේ. ඒ වෙලෙත් ගොවි අරගල ව්‍යාපාරී අපි පැහැදිලිව කිව්වා මේක පිටිපස්ස තියෙන වෙන මොකුත් නෙමෙයි. ඩොලර් නැතිකම ආණ්ඩුව කිව්වා නෑ ඩොලර් නැති ගම නෙමෙයි මේ රටේ මිනිස්සු වකුගඩු හැදිලා පිළිකා හැදිලා මැරෙනවා මේ රසායනික පොහොර නිසා දැන් අපි අහනවා ගෙන්නන හාල් මෙට්‍රික් ටොන් ලක්ෂය කාබනික පොහොර වලින් වැඩ කරපුවාද රසායනික පොහොර වලින් වැඩ කරපුවාද එද අපි ආණ්ඩුවට කියනවා මේ මාෆියාව ඉදිරියේ දන ගහපු ආණ්ඩුව ඉල්ලස් වෙන්න ඕන රටට අවශ්‍යතාවයක් අනුව වීතියෙද්දි රටේ නිෂ්පාදනය කරලා තියෙද්දි දැන් මාස 6ක් 7ක් ගෙවල් වල ස්ටොක් කරලා තියෙද්දි අන්න ආණ්ඩුව දැන් සහල් ගේන්න බලපත්‍රය දුන්නා ඒ කියන්නේ රටට සහල් ගේන්න පුළුවන් නම් ආණ්ඩුවට දැන් ඩොලර් නැහැ කියන කතාව කොහෙද තියෙන්නේ මෙහෙම ආණ්ඩු තියෙන්න ඕනේ නැහැ මේ රටේ ගොවියගේ වීටි කරගෙන සාමාන්‍ය ලෙස පාරිභෝගිකයට දෙන්න බැරි ආණ්ඩුවක් තියලා වැඩක් නැහැ ඉක්මනින් මේ මාසෙකමාරය ඇතුළත ගොවියට දෙන පොහොර ප්‍රමිතියෙන් යුතුව නිසි වේලාවට පොහොර ලබා දෙන්න ඕන නැත්නම් සමස්ත ගොවියා පාරට බහිනක වළක්වන්න බෑ මේ අතර කොළඹ වරායේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉවත් කර ගැනීම සඳහා මහ බැංකුව විසින් රාජ්‍ය බැංකු දෙකකට ඩොලර් මිලියන 50කට ආසන්න මුදලක් නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්‍රල් මහතා සඳහන් කළා අවශ්‍ය නම් තවත් මුදල් එලෙස නිකුත් කිරීමට හැකියාව පවතින බවයි මහ බැංකුව අධිපතිවරයා සඳහන් කළේ ඩොලර් හිඟේ හේතුවෙන් කොළඹ වරායේ බහලුම් 800ක් පමණ සිර තිබූ අතර මේ වන විට ඉන් 400ක් පමණ නිදහස් කර ඇති බව සඳහන්. රසායනික පොහොර තහනම අකණ්ඩව රට තුල ක්‍රියාත්මකයි. එහෙත් ප්‍රමාණවත් කාබනික පොහොර රට තුල මෙතෙක් නිෂ්පාදනය වී නැහැ. මේ අතර මෙවර මහා කන්නේ සඳහා කාබනික පොහොර ස්වභාවික කංච සහ කීරීටට අංශු මාත්‍ර ශාක පෝෂක ආනයනයට රජය අනුමැතිය ලබා දී තිබෙනවා.
කාබනික පොහොර ආනයනයට රජයක තීරණේ හමුවේ රසායනික පොහොර භාවිතයට හුරු වී සිටින ගොවි ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බව අපට දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වනවා. සිය වගාවන් රසක් විනාශ වීම හමුවේ ගොවි ජනතාව පත්ුනේ මහත් අසීරුතාවයකටයි. කාබනික පොහොර වගාවට යොමු වීමට නොහැකි බව පවසන ගොවි ජනතාව පෙන්වා දෙන්නේ එමගින් සිය අස්වනු අඩුවන බවයි. කෙසේ වෙතත් එක්පසකින් ගොවි ජනතාව කාබනික පොහොර ප්‍රතික්ෂේප කරන පසුබිමක තවත් ගොවීන් පිරිසක් කාබනික පොහොර නිෂ්පාදනයට මෙවන විට යොමු වති වෙනවා. මෙවන් පසුබිමක මෙවර මහකන්නේ සඳහා අවශ්‍ය කාබනික පොහොර හා ස්වභාවික ඛනිජ සහ කීලේටඩ් අංශ මාත්‍ර ශාක පෝෂක ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවකටයි. ඒ අනුව වීවකාව සඳහා අවශ්‍ය කාබනික පොහොර රජයේ පොහොර සමාගම් මගින් ආනයනය කරනු ඇති. අනිකුත් භෝග සඳහා බලපත්‍රලාභී පොහොර සමාගම් විසින් අවශ්‍ය කාබනික පොහොර ආනයනය කර තරඟකාරී මිල ගණන් මත ගොවීන් වෙත ලබා දීමට අවශ්‍ය විධිවිධාන සලසා දී තිබෙනවා. කෙසේ වෙතත් ආනයනික කාබනික පොහොරවලද බැක්ටීරියාවක් අඩංගු බවට වන තොරතුරු පසුගිය දිනවල අප මාධ්‍ය ඔස්සේ වාර්තා කළා. මේ සඳහා අවස්ථා කිහිපයකදීම පිළිතුරු ලබා දෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ කිසි විටකත් මිනිස් සත්ව සහ ශාකවලට අහිති කර කාබනික පොහොර ආනයනය කිරීමට පියවර නොගන්නා බවයි. රජයක් හැටියට අපි වගකීමකින් කියනවා රට ඇතුළට ඇතුළත් කරගන්නා කිසිදු කාබනික පොහොරක මනුෂ්‍ය සත්ත්ව ශාක සඳහා ඒ සුදුසු නැති බැක්ටීරියාවක් ඉන්න කිසිදු පොහොරක් අපි රට ඇතුළට ගන්නෙ නැහැ. මේ අතර රසායනික පොහොර නොමැතිව පීඩා විඳින ලොකු ලුණු වගා කරන ගොවීන් පිළිබඳ තොරතුරු අපට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. වසර 25ක සිට ලොකු ලුණු වගා කරන දුටුවැව පෙරුට්ටු පොළගම, දුටුවැව 11 සහ 12 කොටස, ගැටලාව හුරුළුගම සහ කිව්ලේකඩ ඇතුළු ගම්මාන රසක ගොවීන් මේ වන විට මහත් පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් මේ වන විට රසායනික පොහොර නොමැතිව පීඩා විඳින අතර ලොකු ලුණු බීජ සම්බන්ධයෙන්ද ගැටලුවක් මතුවෙති බවයි ගොවි ජනතාව පෙන්වා දෙන්නේ. මේ හරිම ඉන්දියන් බීජ මේ වගේ අස්තැන්නක්වත් අපිට මෙයාලා දීලා තියෙන බීජ වලින් ගන්න බෑ. තනිකර ගස් තියෙන්නේ. අපි මෙච්චර ණයක් බරක් දරාගෙන මේ ගොවි තැන් කරලා මේ වගේ විනාශ කරන්න එපා. ගොයියෝ මේ රටේ නැති කරන්න එපා. පොහොරක් නැතුව අපි මේ පොහොර මිටි ඔණ්ඩර් බාගේ බාගේ හැමතැනින් හොයාගෙන ඇවිල්ලා තමයි මේ ගොවි තැන කරේ. දිවයිනට පැමිණෙන ගුවන් මගීන් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළේ විද්‍යාත්මක පදනමකින් බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. අඛණ්ඩව දෙවන දිනටත් 10ට වඩා අඩුවෙන් කොවිඩ් රෝගීන් ඊයේත් වාර්තා වුණා. ඊයේ දින වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 55ක්. ශ්‍රී ලංකාවට පැමිණෙන දෙස් විදෙස් ගුවන් මගීන් සඳහා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් හඳුන්වා දෙනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පළ කළේ මෙවන් අදහසක්. අද පවතින ලෝක තත්ත්වයේ යටතේ ලංකාවට පැමිණෙන බොහෝ දෙනෙක් එන්නත ලබාගෙන ඒ අවශ්‍ය කරන ආවරණ කාලය සම්පූර්ණ කරන ඇතයි කියන උපකල්පනයේ මත ඒ අය සඳහා විශේෂයෙන් මේ අවම ආයාසයකින් අවම කාලයක් වැව කිරීමෙන් යුතුව රට ඇතුළට ඒමට අවශ්‍ය කරන මාර්ගෝපදේශ තමා මේකේ තියෙන්නේ. නමුත් ඒකෙන් කොහෙත්ම අදහස් කරන්නේ එන්නත් කිරීම කරපු නැති අය හෝ යම් අවදානමක් සහිතව ඉන්න සියලු දෙනාට ඒ මාර්ගෝපදේශ තුලින්ම පැහැදිලිවම කළ යුත්තේ කුමක්ද කියලා තියෙනවා. ඒ අනුව කටයුතු කිරීම කළ යුතුය. එන්නස් දෙකම ලබාගෙන එන අයෙකුට PCR පරීක්ෂණයකින් කොරෝනා නිවසක යාමට අවස්ථාව ලබා දුන්නොත් තුමාලම සඳහන් කරලා තිබෙනවා එන්නත් දෙකම ලබා ගත්තත් රෝග වාහකයෙක් වෙන්න පුළුවන් කියලා. එතකොට මේකේ විද්‍යාත්මක තත්ත්වය කොහොමද? ලෝකේ පුරාම මේ එන්නත ලබා දීමේදී එක පැත්තකින් පුද්ගලයන් ආරක්ෂා වීමත් අනෙක් අතට එන්නත ලබාගත් පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිය වැඩි කිරීම හරහා ඔවුන්ට රෝගය වැළඳීම කොහෙත්ම සම්පූර්ණයෙන්ම වැළඳීමෙන් ආරක්ෂා වීමක් සිදු නොවුනාට ඔවුන්ගෙන් රෝගය පැතිරීමට තියෙන ඉඩකඩ අනෙක් අයට සාපේක්ෂව අඩු වෙනවා. මොකද ඒ රඟ ඇතුලේ තියෙන ප්‍රතිශක්තිය නිසා ශරීරයේ නිකුත් කරන වෛරස් ප්‍රමාණය අවම තත්වයකට පත් වෙනවා. ඉතින් මේ විද්‍යාත්මක පදනමත් අරගෙන තමයි අපි මේ සියලු තත්ත්වයන් වලදී බලාපොරොත්තු වෙන්න පුළුවන් වාසි සහ අවාසි සැලකිල්ලට අරගෙන අවසානයේ ලොකු විද්වත් කතිකාවකින් පස්සේ තමයි මේ තීරණය අපි අරගෙන ආවේ. දින 85කට පසු අඛණ්ඩව දෙවන දිනටත් 10ට අඩුවෙන් කොවිඩ් රෝගීන් ඊයේ දිනත් වාර්තා වුණා. ඒ රෝගීන් 932ක් ලෙසයි. මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද සටහන් වන්නේ 515,524ක් ලෙසයි. කොවිඩ් ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 55ක් ඊයේ දිනත් වාර්තා වුණා. අදාළ මරණ සියල්ල පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ.
මියගේ පිරිස අතරට වයස අවුරුදු 30ත් 59ත් අතර පුත්කලින් 16ක් හා වයස අවුරුදු 60ට වඩා වැඩි පුත්කලින් 39 දෙනෙකුට ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 12786ක් ලෙසයි. කොවිඩ් වෛරසයේ ආසාදනයේ වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටි කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංගජීව ජයසිංහ මහතා මියගොස් තිබෙනවා. කොවිඩ් වෛරසයේ සඳහවන එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දින කොවිෂීල්ඩ් එනතේ පළමු මාත්‍රාව පුත්කලින් 5119 දෙනෙකුටත් එහි දෙවන මාත්‍රාව පුත්කලින් 648 දෙනෙකුටත් ලබා දී ඇති අතර සයිනෝෆාම් එනතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති පුත්කලින් සංඛ්‍යාව 28770ක්. එහි දෙවන මාත්‍රාවද පුත්කලින් 19171 දෙනෙකුට ලබා දී තිබෙනවා. ෆයිසර් එනතේ පළමු මාත්‍රාව ඊයේ දින පුත්කලින් 1491 දෙනෙකුට ලබා දී ඇති අතර එහි දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පුත්කලින් සංඛ්‍යාව 42ක්. මොඩර්නා එනතේ පළමු මාත්‍රාව පුත්කලින් 32 දෙනෙකුට ඊයේ දින එන්නත් කර ඇති අතර එහි දෙවන මාත්‍රාව එන්නත් කර ඇති පුත්කලින් සංඛ්‍යාව 20ක්. කියුබාව තම රටේ නිෂ්පාදනය කළ අබ්දුලා කොවිඩ් මර්ධන එන්නත විදේශ රටවලට අලෙවි කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වනවා. ඒ අනුව එන්නත් මාත්‍රා මිලියන 9ක් වියට්නාමයට අලෙවි කර තිබෙනවා. පංචයේ ප්‍රමුඛ පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගමක් කොවිඩ් මර්ධන mRNA එන්නත් නිපදවීම අතහැර දමා ඇති බවයි වාර්තා වන්නේ. යුරෝපයේ වැඩිම කොවිඩ් මරණ ඊයේ වාර්තා වුණේ රුසියාවෙන්. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. කියුබාව තම රට තුල දේශීයව නිෂ්පාදනය කළ කොවිඩ් එනත් වාණිජ වශයෙන් අලෙවි කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව වියට්නාමයේ සහ වෙනුසීලියාව සමග ගිවිසුම් ගත වී ඇති බවයි කියුබානු රජයේ නිවේදනය කළේ. කියුබාව දේශීයව කොවිඩ් මර්ධන එනත් තුනක් නිෂ්පාදනය කරනවා. එකදු එනතකට හෝ තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව නැහැ. නව ගිවිසුම්ට අනුව කොවිඩ් එනත් මාත්‍රා 109ක් කියුබාවෙන් මිලදීගෙන තිබෙනවා. කියුබාව තවත් එනත් මාත්‍රා 150,000ක් මෙහිදී පරිත්‍යාග කර තිබෙනවා. මෙසේ ලබා දී ඇත්තේ අබ්දලා එන්නතයි. මෙම එන්නත වියට්නාමයේ තුල භාවිතයට එරට සෞඛ්‍යංශ අනුමැතිය දී තිබෙනවා. අබ්දලා එන්නත වයස අවුරුදු 2 සිට දරුවන්ට ලබා දීම කියුබාව තුල සිදු කෙරෙනවා. වියට්නාම් ජනාධිපති ගුයින් මුවන් කියුබාවේ සංචාරකද නිරත වූ බව මාධ්‍ය වාර්තා කරනවා. එහිදී ඔහු එන්නත් නිෂ්පාදනය කරන අයුරුද නැරඹූ බවයි මාධ්‍ය වාර්තා කර ඇත්තේ. වෙනුසීලියාවටද අබ්දලා එන්නත යවූ බව කියුබානු ජනාධිපති මිගෙල් ඩයස් ට්විටර් පණිවිඩයක් මගින් සඳහන් කර තිබෙනවා. ලෝකයේ අවසාන කොමියුනිස්ට් රටවල් පහ වනුයේ කියුබාව, උතුරු කොරියාව, වියට්නාම් ලාවෝස් සහ චීනයයි. කියුබාව සහ වියට්නාමය අතර ඇති අතිශය සමීප දිගු සම්බන්ධතාවක්. රුසියාවේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළමින් පවතින බව වාර්තා වනවා. ගෙවුණු පැය 24 තුළ වාර්තා වූ මරණ සංඛ්‍යාව 852ක්. රුසියාව තුළ ඩෙල්ටා ප්‍රභේද සී ග්‍රේන් ව්‍යාප්ත වන බවයි වාර්තා වන්නේ. කොවිඩ් වසංගතයෙන් මේ වන විට රුසියාවේ මියගොස් ඇති සංඛ්‍යාව 102 ඉක්මවා තිබෙනවා. යුරෝපයේ වැඩිම මරණ සංඛ්‍යාව මෙයයි. ගෝලීය වශයෙන් පස්වන ඉහළමාගය ලෙස මෙය සටහන්ව තිබෙනවා. මේ වන විට රුසියානු විශ්වවිද්‍යාල විවෘත කර ඇති අතර හතරවන රැල්ලක් ඇතිවීමේ අවධානම ගැන සෞඛ්‍යංශ අනතුරු අඟවා ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. ප්‍රංශයේ ඖෂධ නිෂ්පාදනයේ ප්‍රමුඛතම ආයතනයේ කොවිඩ් මර්ධන එන්නත් නිපදවීම අතහැර දමා තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ සැනෝෆි ගෝල්ඩ් සමාගමයි. කොවිඩ් මර්ධනයේ සඳහා mRNA එන්නත් නිපදවීම ඔබම සමාගම මගින් සිදු කරමින් සිටියා. එහෙත් තම නිෂ්පාදන වේගය අඩු බැවින් ලෝකයේ වෙනත් එන්නත් නිෂ්පාදන සමාගම් සහ තරඟ කළ නොහැකි බවයි සමාගම පවසන්නේ. නිෂ්පාදන වේගයේ ඇති මන්දගාමී ස්වරූපය නිසා කොවිඩ් එන්නත් නිෂ්පාදනය අතහැර දමන බව සැනෝෆි හෝල්ඩ් සමාගම පවසනවා. තායිලන්තයෙන්ද ඊයේ දසදහසකට වැඩි ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වුණා. රට පුරා ක්‍රියාත්මක හදිසි තත්ත්වය නොවැම්බර් දක්වා දීර්ඝ කිරීමට සිදුවන බවයි රට සෞඛ්‍ය බලධාරීන් අද නිවේදනය කළේ. මීට පෙර තායි බලධාරීන් කඩිනමින් සංචාරකින් සඳහා රට විවෘත කිරීමට සැලසුම් කළා. තවමත් රට ජනගහණයෙන් කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇත්තේ 26%කටත් වඩා අඩු ප්‍රතිශතයක්. එන්නත්කරණය වේගවත් කිරීමට රට සෞඛ්‍යංශ පියවර ගනිමින් සිටිනවා. සිංගප්පූරුවේද කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළමින් පවතින බව වාර්තා වනවා. ඊට හේතුව ඩෙල්ටා ප්‍රභේදය සී ග්‍රේන් ව්‍යාප්ත වීමයි. සිංගප්පූරුව මේ වන විට 82% ක එන්නත්කරණයක් අත්කරගත් රටක්. ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ ගියද ඔවුන් බරපතල රෝග ලක්ෂණ පෙන්눔 කරන්නේ නැති බව සිංගප්පූරු බලධාරීන් ප්‍රකාශ කරනවා. ඊට හේතුව කොවිඩ් මර්ධන එන්නත ලබා දී තිබීමයි. කෙසේ වෙතත් ආපන ශාලා තුළ දෙදෙනෙකුට පමණක් රැඳී සිටීමට අවසර දීම වැනි කොවිඩ් මර්ධන නීති තවදුරටත් ක්‍රියාත්මක කිරීමටයි එරට බලධාරීන් තීරණය කර ඇත්තේ. මහජනතාවට නොමිලේ බෙදා දීමට නියමිත සුවදරණී ආයුර්වේද ප්‍රතිශක්තිකරණ ඖෂධ මංජුසාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගන්වා තිබෙනවා.
देशीय वेदकम प्रवर्धन ग्रामीय हा आयुर्वेद रोहल संवर्धन हा प्रजा सौख्य राज्य मात्य सिसिर जायकोडी महता अग्रमात्यवरे आट निल वशेन मेम सुवधरणी औषध मंजुसाव पिलिगेन्नुवा सौभाग्य दैक्म प्रतिपाद्य प्रकाश आनुव यमिन सौख्य संपन्न जनतावक बिहिकिरीमे उदार अरमुनेतिव हदुन्वादुन सुवधरणी आयुर्वेद प्रतिशक्तिकरण औषध मंजुसाव सुवधरणी प्रतिशक्तिकरण पानय गोडुच्यादी चूर्णय सह औषधीय केंदवलिन समन्वितय मेम आयुर्वेद औषध मंजुसाव පළමු අධ්‍යයනය යටතේ සියලුම පූජනීය ස්ථාන වෙතත් දෙවන අධ්‍යයනයේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මහජනතාව වෙතත් නොමිලේ ලබා දීමට නියමිතයි. මේ අතර රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයටපත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මහත්මිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ඒ අර්ලිය ගහ මන්දිරයේදී ශ්‍රී ලංකා රුසියානු ඓතිහාසික මිත්‍රත්වයේ සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා දෙරට අතර ද්විපාර්ශ්වීය සම්බන්දතා තව තවත් වර්ධනය කිරීම උදෙසා කැපවන්නේ ජනිතා ඒ ලියනගේ මහත්මියට සුබපැතුම් එක් කරමින් කියා සිටියා. ज्येष्ठ महाचार्य जनिता एलियनगे महात्म्य गंपह विक्रमाराची देशीय विश्वविद्यालय समारंभक उप कुलपति ने लेसद कटियतु कला गाल्ल साउथलैंड विद्यालय कीर्तिमत आदिशिष्यावक वन अय विश्वविद्यालय प्रतिपादन कमिसमे उपसभापति ने लेसद कला कटियतु कला මාධ්‍යයට සහ මාධ්‍ය නිදහසට එරෙහි තර්ජනය පිළිකුලෙන් යුතුව හෙලා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මාධ්‍යවේදීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබීමට අදාළ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමි. මාධ්‍යට සහ මාධ්‍ය නිදහසට එරෙහි තර්ජනය පිළිකුලෙන් යුතුව හෙලා දකිමු යන්න මැයින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් විපක්ෂ නායකවරයා පවසන්නේ මාධ්‍යවේදීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම තුලින් මාධ්‍ය නිදහසට බරපතල තර්ජනයක් එල්ල වී ඇති බවයි. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ අගයන සමාජයක භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ ඇති නිදහස සම්බන්ධයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 එක වගන්තියේ පැහැදිලිව දක්වා ඇති බවත් එවැනි රටක මාධ්‍ය භූමිකාවට මෙවන් තර්ජන එල්ල කිරීමට කිසිවෙකුටත් හැකියාව නැති බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ. රටේ පවතින දූෂණ වංචා පිළිබඳව හෙළිදරව් කිරීම මාධ්‍ය සතු වගකීමක් වන අතර ඒ වගකීම ඉටු කරන මාධ්‍යවේදීන්ව රහස් පොලිසියට කැඳවා ප්‍රශ්න කිරීමට හෝ ඔවුන් ඉලක්ක කරගෙන තර්ජන එල්ල කිරීමට හෝ ඔවුන්ට බලපෑම් කිරීමට කිසිවෙකුටත් අයිතියක් නැති බවයි විපක්ෂ නායකවරයා සිය නිවේදනය මගින් පෙන්වා දෙන්නේ. තොරතුරු දැනගැනීමේ පනත සක්‍රියව පවතින අවස්ථාවක් තිබියදී කිසිසේත්ම මේ ආකාරයේ කැඳවීම් කිරීම කළ නොහැකි බවත් එවැනි ආවරණයක් නොතිබියදී වුවත් මාධ්‍යවේදීන්ට මෙවැනි තර්ජනාත්මක කැඳවීම් සිදු කිරීමේ අයිතියක් රහස් පොලිසියට නැති බවත් ඔහු පෙන්වා දෙනවා. අතීතයේ වැරදි නිවැරදි නොවේ නම් අනාගතයේ අතිශයින් දුර්භාග්‍ය සම්පන්න වන බව විපක්ෂ නායකවරයා අවධාරණය කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රධානතම කුළුණ වන මාධ්‍ය අරඹයා එල්ල වූ මේ පිළිකුල් සහගත තර්ජනය පිළිකුලෙන් යුතුව හෙලා දකින බවයි ඔහු සිය නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටි राजपक्ष आयतन हरहा महाजन सेवावान කටුගස්තොට කොවිඩ් ප්‍රතිකාර රෝහලේ වෛද්‍ය හෙදහා අනිකුත් කාර්ය මණ්ඩල වෙත උපහාර පිදීමේ අවස්ථාවක් රෝහල් පරිශ්‍රයේදී සිදු කෙරුණා. ඒ පූජ්‍ය ගලහිටියගොඩ සුමනරතන හිමියන්ගේ මූලිකත්වයෙන් පුනර්ජනනීය බලශක්ති යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා දේශීය සහ විදේශීය ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. මේ සඳහා පසුගියදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති අතර මෙමගින් පුද්ගලිකංශයේ ආයෝජකයින් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීම දිරිගැන්වීම බලාපොරොත්තු වයි. අති නවීන වෛද්‍ය උපකරණ වලින් සමන්විතව ඉදිකරන මහනුවර පිළිකාවාට්ටු සංකීර්ණයේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කර රෝගී ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රමුක්වැල්ල මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මහර්ගම අපේක්ෂා රෝහලට පසුව ඉදිවන දෙවන විශාලතම පිළිකාවාට්ටු සංකීර්ණය මෙයයි. ගාල්ල මහනගර සභාවේ මාසික රැස්වීම අතරතුර මන්ත්‍රීවරුන් දෙදෙනෙක් අතර සිදු වූ බහින් බස්වීමක් හේතුවෙන් එහි දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තා. බණ්ඩාරවිල ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පදිංචි 74 හැවිරිදි කාන්තාවක් නිවසේ කාමරය තුලදී නිදාගන්නා මෙට්ටය ගිනි ගැනීමෙන් මිය ගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. නිරෝධායන ඇඳිරි නීති සමයේ කන්නෙලිය රක්ෂිතයට අයත් කොස්කහදෙනිය ප්‍රදේශයේදී වෙණිවැල් ගැට ජාවාරමේ යෙදුණු සිව් දෙනෙක් අත්අඩංගුවට ගැනීමට තවලම අඩවි වන නිලධාරීන් සමත් වුණා.
ගැඹුරු මුහුදු තීරයේදී යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් අසරණ වී සිටි සෝමාලියානු ජාතික ධීවරයන් සිව් දෙනෙකුගෙන් දෙදෙනෙකු බේරා ගැනීමට නාවික හමුදාව සමත් වී තිබෙනවා. අනෙක් දෙදෙනා බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශය මින්නිමාවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathnews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුමු අපගේ ප්‍රධාන පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.